මේ උදුවක් මාසය කියලා කියන්නේ පුංචි බිලිඳුන්ව විශේෂයෙන් අපි මතක් කරන මාසයක්. ඔව්. ඒක හින්දාම මේ පුංචි බිලිඳෙක් ගැන යමක් කියන්න යන්නේ. මේක ඔබට නැවත වරක් මහා පුණ්‍ය කර්මයක් කරගන්න අවස්ථාවක්. මේ දරුවගේ අක්මා බද්දේකට දරුවා විදේශගත කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔව්. ඔබ මීට කලිනුත් මේ වගේ දේවල් වලට ගොඩක් උදව් කළා. මේ අක්මා බද්දේ සඳහා වෛද්‍යවරුන් කියන්නේ ලක්ෂ 75ක් විතරයි අය කියලා. අනිවාර්යෙන් අපි දන්නවා මේ විශේෂ මාසෙදී ඔබ මේ දරුවට උදව් කරනවා. ඔහුගේ ජීවිතේ බේර ගන්නවා කියලා. ඒක මේ පින්කම ගැන. ඒකම අපි රටක් හැටියට හිතන්න ඕන කාරණේකුත් තියෙනවා. මේ අක්මා බද්දේ සඳහා අපේ දරුවන් කී දෙනෙක් නම් වසරකට පිටරට යනවද? ඉතින් ඇයි අපිට බැරි එහෙම අවස්ථාවක් අපේ රෝහල් වලට උදා කරලා දෙන්න? සමහර විට සමහර තැන්වල විනාඩි 5ක 10ක විහෙදම මේ සමස්ත රෝහලක් හදන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්. මේ සමස්ත ප්‍රතිකාර ක්‍රමයක් හදන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතමු. මේ පින්කම ගැනත් දායක වෙන ගම. මෙදවිල උඩුකිඳ පරිසරය හරිම සුන්දරයි. නිතරම ඝන මීදුමින් වැසී ගියත් සීතල මොනතරම් සුන්දර වුණත් ගිනිගත් හදවත් වලට මේ කිසිඳු සුන්දරත්වයකින් හෝ සිසිලකින් ඒ ගින්දර නිමා දමන්නට නොහැකිය. නිරෝෂන් මදුශංකත් DL කෞශල්‍යත් අතිනත ගත්තේ 2017 තුන්වෙනි මාසෙ දෙවැනි දින. ඔවුන්ට තාව උපන් කුළුඳුල් දරුවා රිතුම් විශාක්‍ය පුතුට අක්මාවක් බද්ධ කරන්න වෙයි කියලා කවුද හිතුවේ? හිනෙහින දඟ කරන දනගානකම් බලා උන්නු මේ අම්මටයි තාත්තටයි උහුලන්න පුළුවන්ද මේ දුක? අරුම පුතුම රෝද හතරින් ඔබ ජීවේ ලබා දුන් ජීවිත අද ලෝකයේ දෙස බලා සිනාසෙද්දී ඍතුම් විශාක්‍ය පුතටත් අපට ජීවිතය දෙන්න පුළුවන්. ඔබ ගැන අපට ඇත්තේ ආදරණීය විශ්වාසයක්. මේ දෙමෝපියන්ගේ කඳුළු පිස දමන්නට මේ කඳුළුව සතුටු කඳුළු බවට පත් කරවන්නට ඔබට ඇති ශක්තිය අපි දන්නේ. දෙවෙනි දවස වෙනකොට මම දැක්ක බබාගේ ඇස් දෙක කහපාට වෙලා තියෙනවා. එතනදී නෝරලිය හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලාට ඒගෙන කිව්වා. එතනින් මෙහෙම රෝගයක් තියෙනවා කියලා හොයාගත්තේ නැහැ. අපි බබාව නුවර හොස්පිටල් එකට ගෙනියලා බබාට මාස එකමාරෙදී ශල්‍ය කර්මයක් කරා. නමුත් බබාගේ අවාසනාවකට ශල්‍ය කර්මය සාර්ථක වුණේ නැහැ. බබාත් මාස 8 කොළඹ අරගෙන ගියාට පස්සේ කිව්වා බබා ජීවත් කරන්න බැහැ, අවුරුදු 2 බබා ජීවත් වෙන්න කියලා. රාගමට අරන් ගියාට පස්සේ තමයි අපිව දැනුවත් කරේ බබා ඉප කරන්න පුළුවන්, අක්මාවක් බද්ධ කරන්න ඕනේ. නමුත් ඒකට ලක්ෂ 75ක් වගේ ලොකු මුදලක් යනවා කියලා. ධන ගාන බඩ ගාන වයස. ඉතින් මගේ ළමයාගේ දේවල් දකින්න නැති වෙනකොට ඒ දැනෙන වේදනාව වචන වලින් කියන්න බෑ. ඉතින් මේ සත්කම පුළුවන් තරම් ඉක්මනට කරගන්න කියලා තමයි වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ. එක දැනගත්තට පස්සේ මගේ පවුලේ අය, මහත්තයාගේ පොලිසිය අය ටිකට් පොත් මුද්‍රණය කරලා ගම වටේ ඇවිද්දා.
මේ අවට වට පිටාවේ හැම තැනම ටිකට් පොත් අරගෙන ඇවිදිනවා. අපි දන්න ආධාර කරලා කියලා දන්න හැම කෙනාම ළඟට ගිහින් විස්තරය කියනවා. දළදා මාලිගාවට අරගෙන ගියා. එතනින් ලක්ෂ දෙකක් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. දැනට ඉතින් ටිකට් පොත් මුද්‍රණය කරගෙන ලංකාවේ හැම තැනම පට්ටිය ඇවිදිනවා මේ මුදල හොයාගන්න. ගෙයින් ගෙට ගමින් ගමට ගොස් ටිකට් පතක් විකුණා මුළු මුදල් හොයාගන්නවා කියන්නේ ලෙහෙසි පාසු කාර්යක් නෙවෙයි. එතෙක් රිතුම් පුතුට ජීවත් වෙන්න වරම් ඇතිද නැතිද ඔබේ පින් සිතුවිල්ලයි ඒ තීරණාත්මක විසඳුම. ඔව්, මගේ බබාට දැනට මාස 11ක් වෙනවා. නමුත් මාස 11ක ළමයේ කරන කිසිම ක්‍රියාකාරකමක් මගේ ළමයා කරන්නේ නැහැ. ඉන්දුවත් ඉඳගෙන ඉන්නවා විතරයි. එයා දඩ ගන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් එයාට ඒක කරන්න බැහැ. මට හැම වෙලේම මතක් වෙන්නේ අර ડોක්ටර් ළමයා ජීවිතය අවදානමක තියෙනවා කියපු වචන ටික. ඉතින් මෙයා කක්ක දානකට චූදානකට ගොඩක් වේදනාවෙන් කෑ ගහනවා. බබා ඉපදුන දවසේ ඉඳන් ගොඩාක් දුක් විඳිනවා. ඉතින් මං ලංකාවාසී ලෝකවාසී හැම දෙනාගෙන් ඉල්ලන්නේ මගේ දරුවගේ ජීවිතේ බේරගන්න ඔයාලට පුළුවන් විදියකින් අපට උදව් කරන්න කියලා. මේ බලන හැමෝගෙන් මේ මේකට පුළුවන් උපකාරයක් කරලා අපිට සහයෝගයක් දක්වන්න කියලා තමයි ඉල්ලන්නේ.